සුබ දවසක් වේවා ආදරම් මේ තාත්ති පුතේ දුවේ. ඔබේ මගේ ජීවිතයේ හැම වෙලාවෙම තර්ජනයක් ගර්ජනයක් මේ තියෙන්නේ ඔබේ මගේ පැවැත්මේ ප්‍රශ්නය එනකොට තමයි. ඔබට මට පවතින්න ඕනයි කියලා හිතෙනකොට ජොබ් එකේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්, මේ වටපිටාවේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්, සුවේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්, අවස්ථාවන් වල ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එතකොට මේ පැවැත්මක් හදාගන්න ඔබ පෙරම් පුරනකොට ඒකට අවශ්‍ය කරන බලය හම්බෙනවට වඩා ඒකට තියෙන බාධක තමයි වැඩි වෙන්නේ. එතකොට දැන් ඔබ මොකද්ද දැන් කරන්නට ඕනේ? බාධක ආපුවාම ඒක අතහැරලා දාන්න පුරුදු වෙන්න ඕනද? නැත්නම් බාධක හමු වෙයි නොසැලී මෙන්න දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි කියන විශ්වාසය තුල මේ රෝම වරුන්ගේ පොතේ 8:15 කියනවා වගේ අබ්බා පියාණනි කියලා ඔබ ආමන්ත්‍රණය කරන හැකියාවක් ඇති, පුත්‍රකමක් ඇති, දූකමක් ඇති, දෙවියන් වහන්සේගේ උරුමකාරයෙක් වශයෙන් ඔබ ඒ වැඩේට ඇතුල් වෙනවාද? ඒ නිසා දෙවියන් වහන්සේ තුල මා රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබේ ජීවිතයේ ඇතුලේ තියෙන බැරිකමම තමයි ඔබේ ජීවිතයේ ඇතුලේ තියෙන සාර්ථකත්වය. ඔබේ ජීවිතයේ තුල ඇති නැතිකමම තමයි ඔබේ ජීවිතයේ ඇතුලේ තියෙන සාර්ථකත්වය. ඔබට පැමිණෙන තර්ජන ගර්ජනම තමයි ඔබේ ජීවිතයේ ඇතුලේ තියෙන සාර්ථකත්වය. එහෙනම් මේ සාර්ථක පුද්ගලයෙක් වෙන්න ඔබ තුල තියෙනවා ලොකු ආත්ම විශ්වාසයක්, ආත්ම අභිනන්දනයක්, ආත්ම බලයක් ඔබ ගාව තියෙනවා. දැන් මේ බලය දෙවියන් වහන්සේ තුල ඉස්මතු කරගන්න පුරුදු වෙන්න ඕනේ. නැත්තම් කාරේ මොකද වෙන්නේ? සමාජය ඔබේ ජීවිතයට මේ ගමන යන්න දෙන්නේ නැහැ. ඒ නිසා තමයි සමාජයේ ඕන අයව ඒගොල්ලෝ හදාගෙන වඩාගෙන ගොඩනගාගෙන ලස්සන්ට පෙට් කරගෙන ගෙනියනවා. සමහර අයව ගෙනියන්න බෑ. සමහර අය තල්ලු කරලා පල්ලෑට ගෙනියනවා. එතකොට ඔබ කොයි ගොඩේද ඉන්නේ? ඔබ පෙට් කරලා ගෙනින ගොඩේ හිටපුවාම සමහරවිට ඔබ අරගෙන ගිහිල්ලා එක්තරා මොහොතකදී ඕන අතරපු ගාම ඔබ කඩාගෙන වැටෙනවා. හැබැයි ඔබ තර්ජන ගර්ජන මැද්දේ මේ කාගෙන ඔබ මේ ගමන ගියොත් ජීවිතේ මේ මොහොතේදී ඔබ අතහරින්න කෙනෙක් නැහැ. අතහැරියත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඔබ වැටෙන්නේ නැහැ. ඔබ සෝ උත්සාහයෙන් ආවා, ලොකු බලයක් තුලාවා, දේව ආශිර්වාදය තුලාවා, දේව ශක්තිය තුලාවා, ඔබ තුල තියෙනා වූ ඒ අතුලාන්ත ශක්තිය ඉස්මතු කරගෙන ආවා. එහෙනම් බය වෙන්නේ පරතරන මේ තාත්තේ පුතේ දුවේ. එහෙනම් ඔබ සෝඩා බෝතලේ වගේ නිකම් අරපුවම විතරක් මේ මොහොතේදී ඒ ශක්තිය එළියට එනවා නෙමෙයි. ඔබ ගාව ස්ථීර බලයක්, අදිෂ්ඨානයේ බලයක්, කැපවීමේ බලයක්, උනන්දුවක් ඔබ ගාව තියෙන නිසා ඔබට කවදාකවත් වැරදෙන්නේ නැහැ. ඔබ සාර්ථක වෙනවා, ඔබ හිතන දේ සාර්ථක වෙනවා, ඔබ පතන දේ සාර්ථක වෙනවා, ඔබේ අනාගතය සාර්ථක වෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා එවැනි සාර්ථක ගමනක් යන්නට දේව ශක්තිය, දේව බලය ඔබේ ජීවිතයට ගලාගෙන එන්නයි කියලා. එහෙනම් ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.